මේ මොහොතේ මේ මැතිවරණය කල් දමා ගැනීම සඳහා ලොකු තර්ගයකින් එකසක ලොකු ප්‍රයත්නයක ඉන්නවනේ. දැන් අද මාධ්‍ය සාකච්ඡාවේදීත් කියවන දැන් මේ සංශෝධන පවා එනවා. මේ සංශෝධන තුන දැන් මේ කතා වෙන සංශෝධනය තුළ පහුගිය ජනාධිපතිවරුන්ටත් එහෙම නැවත ඡන්ද ඉල්ලන්න හැම හැකියාවක් ඇති වෙනවද කොහොමද? ඒ මම අද උදේ ශ්‍රී ලංකා පොදු ජනපනපන මාධ්‍ය සාකච්ඡාවේත් ඒක පොඩ්ඩක් එළියට ආවා නිකන්. මහින්ද රාජපක්ෂ මහත්මයාටත් ආයෙ නිකන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් වගේ එකක් මේ මේ සංශෝධනය තුළ මොකක් හරි එහෙම එකක් අවස්ථාවක් එන්න තියෙනවද ඉතින්? කුට්ටි මාධ්‍ය සාකච්ඡාවේ. ඔව්. කවුද කියන්නේ? කුට්ටි ආරච්චි මහත්තයා. කුට්ටි ආරච්චි. කැබිනට් එකේ සම්මත කරපු සංශෝධනයෙන් කියවෙන්නේ 83 බී වගන්තිය සංශෝධනය කරන්න. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ දුරකාලය සාවුරුද්දක් ඉක්මවා යනවා නම් කියලා තියෙන වගන්තිය අවුරුදු 5 දක්වා අඩු කිරීම තමයි මේ සංශෝධනයේ අරමුණ. මොකද 2015 දී 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ සහ මහා පාර්ලිමේන්තුවේ දුරකාලය අවුරුදු 5කට සීමා කරලා ව්‍යවස්ථා වෙනස් කරලා තියෙනවා. ඉතින් ඕක තීරුම් ගන්න රන්ලි ක්‍රමසිංහ ජනාධිපතිවරයාට බැරිකම විසින් හෝ එහෙම නැත්නම් ඔහුට මේකේ තියෙන පටු දේශපාලන උවමනාව නිසා ඔහුත් එක එක පුද්ගලයෝ යවලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇහුවා මට තියෙන 6ද 5ද වගේ කතා ඒකට ඇහුවේ. එතකොට දැන් ඒක අවුරුදු 5 කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුදු 6 ජනාධිපති දුරකාලේ අවුරුදු 5ක් වෙනවා එක තහවුරු වෙනවා මිසක් නැත්තම් මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉල්ලන්න අවස්ථාවක් ලැබෙනවා නෙවෙයි. අනිත් එක දැන් දැනුත් 19 කැන්සල් වෙලා එහෙම මේකෙන් කිසිසේත්ම 19 කැන්සල් වීමක් වෙන්නේ නැහැ. 19 ගැන කතාවක්වත් නැහැ. දැන් මේක කියන්නේ නැත්තේ පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවේ තිස්සකුට්ටි අරචිනම් මේ වෙනකොට නාමල් රාජපක්ෂගේ ප්‍රකාශකයන් තිස්සකුට්ටි නේද? මම හිතන්නේ ඕවනි සාකච්ඡාවලට ඇවිල්ලා මතයක් දක්වනකොට එයක් අධ්‍යයනය කරලා ඇවිල්ලා කියන්න ඕන අර ඇට පිටින් ගැහුවම ඕම වෙනවා. හරි? මේ අනිත් එක මහින්ද රාජපක්ෂ ආයේ කොහෙද චන්දිල්ලන්නේ ජනාධිපතිවරුන්ට අවුරුදු 80ක් දැනටමත්? යන්නත් දෙන්නේ කල්ලාගෙන යන්නේ. ඉතින් මේ සංශෝධනය කරන්නේ ඇයි තමයි මගේ ස්විච් එක කැමත්තගෙන එනවනම් අපි කැමති කරගන්න පුළුවන්. ඒක පෙන්වන්න කරන්නේ මේමයි. පොහොට්ටුවට අඩුගානේ අපේක්ෂකයෙක් ගැන හිතන්නවත් බෑ. මහින්ද රාජපක්ෂ කෙනෙක් ඇර ඔය කිව්වට නම් තුනා නමට අකුරු තුනයි හතරයි කිය කිය මොකක්වත් නෑ. අද පොහොට්ටුව අපේක්ෂකෙක් නැති කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ බංකොලොත් භාවය තමයි ඔය මාධ්‍ය සාකච්ඡාවලින් තිස්ස කුට්ටික ප්‍රකාශ වලින් පෙන්වන්න කරමින් යන්නේ. ඒ වගේම මේ ඔබතුමාලා අපේක්ෂාවක් දාපු එක කල් වැඩි කියනවා. දැන් සජිබිත් කල් වැඩිලු මෙයා තමයි ඉදිරිපත් වෙන්නේ. ඔබතුමාලත් වැඩිලු කල් වැඩිලු මෙයා තමයි අපේක්ෂකය කියලා ඒක කල් වැඩිද නැත්තරම මේ තියෙන විදිහට නේද? කිසිත් කල් වැඩියක් නෑ. ඒ කියන්නේ අපිට තියෙන විශ්වාසය. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒක නිසා අපි කලින්ම අපි අපේක්ෂක ඉදිරිපත් කරා. අපි අනුර කුමාර සානාග සහෝදරයා ජාතික ජන බලවේග අපේක්ෂකය හැටියට කලින්ම නම් කරලා ඔහු මූලිකත්වයේ තබාගෙන ලංකාවෙත් විදේශ රටවල ශ්‍රී ලාංකිකයන් එකතු කරමින් දැවැන්ත වැඩකටයුතු ප්‍රමාණයක් කරගෙන යනවා. ඔය දැන් අපි කලින් වැඩිය කියන කට්ටිය ඔහොම කියන්නේ මොකක්ද දන්නවද? ජනාධිපතිවරණේ නාමයෝජනා දෙන දිනේ ආසන්න වෙනකනොත් ඒගොල්ලන්ට තමන්ගේ අපේක්ෂකයන් නම් කරගන්න අමාරුයි. කව කොහෙන් හරි කුලියට ගත්තොත් හරුණාම ඒක ඇතුලෙන් කෙනෙක් නම් කරගන්න බෑ. දැන් කුලියට ගන්න කවුරු කවුරු හොයනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ ජනාධිපතිවරණේ නිකන් මේ 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 දැන් තියෙන්නේ ඡන්ද කීයක් හරි ගන්න සටනක් මිසක් දැන් මේ ජයග්‍රහණයක් ගැන හිතන්නවත් බැරි කට්ටිය තමයි ඔහොම කියන්නේ. අපි මේක අපි කරගත්තු ජයග්‍රාහීම ප්‍රතිඵලයක් තමයි පියවරක් තමයි අපේක්ෂකයා කලින් නම් කරපු එක. ඒ අපේක්ෂකයාත් එක්ක ඔහු මූලිකත්වයේ තබාගෙන කැම්පේන් එක දියත් කරපු එක. අද ඔය ගොඩක් අයට අපේක්ෂකයන් නම් කරලා හරි නොකර හරි අපි ආසන්නවත් ළඟා වෙන්න බැරි වෙලා තියෙන්නේ. අපි අපේක්ෂකයන් නම් කිරීම කලින් නම් කිරීමත් ඔහුගේ තියෙන දේශපාලන භූමිකාවේ තියෙන ප්‍රබලත්වයක් නිසා. ඒ වගේම මේ ඒ ඔබතුමාලාට සම්බන්ධයයි කියන විශේෂ සමාජ ජාලාවේ බඩවි pages උපුටා ගනිමින් කියනවා. අර ඔබතුමාලා මේ චන්ද්‍ර පත්‍රිකාව ඉන්න වයසක අම්මලාගේ තාත්තලාගේ හංගන්න කියලා තරුණ ප්‍රජාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියලා ඔබතුමාලා ඇතුළු කරන්නේ. මොකද ඔබතුමාලා අර ඐඩෙන්ටිටි එකතු කරා කියන පරණ ඉතිහාසයත් එක්ක මේක අඳලා කියනවා. ඒ කියන්නේ ඉන්න වයසක අම්මලාගේ දැන් ඒගොල්ලෝ තමයි මේක වෙනසක් කරන්න ඉන්නේ. ඈ එහෙම හංගල එහෙම මොකක් හරි අදහසක් තියෙනද ඔබතුමාලගේ? කියන්නේ මේ චන්ද්‍ර පත්‍රිකාව ඡන්දේ තියෙන දවස හංගන්න කියලා තරුණයන්ට කියලා එහෙම මොකක් හරි කියන්නේ? මේ වෙලාවේ රටේ අපිට ඡන්ද දෙන බලාගෙන ඉන්න තරුණ කණ්ඩායම විතරක් නෙමෙයි, මැදිවේ කණ්ඩායම විතරක් නෙමෙයි. ඔබ ගමට ගිහිල්ලා බැලුවොත් පාරම්පරිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය වැඩ කරපු ඡන්ද හදපු පෝලිං බූත් වල ඉඳපු ඒ පක්ෂවලට පරම්පරා ගානක් වැඩ කරපු
ඒ වැඩිහිටි අම්මතාත්තත් අද බලාගෙන ඉන්නවා මාලිමා වෙනුවෙන් චන්දයක් දෙන්න. සමහර ඒ අම්මල තාත්තලා චන්ද ප්‍රචාරක වැඩ පටන් අරගෙන තියෙනවා තමන් ගෙවල් ඥාතීන්ට මමත් මේසරේ වෙනස් වෙන ඔබත් වෙනස් වෙන කියලා කියන. ඒක නිසා මම හිතන්නේ අපි කවුරුවත් එහෙම නිල වශයෙන් ප්‍රකාශයක් කරලා නැහැ. ඉතින් මේ ආකර්ෂණය ඇති වෙලා තියෙන්නේ හැම පැත්තෙම අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච තරුණයා තරුණිය වගේම අවුරුදු 70 80 90 දක්වා වෙන වැඩිහිටියොත් ඇත්තටම මාලිමාවත් එකතු වෙලා ඉන්නවා. ඒක තමයි අපිට තියෙන හයිය. ඉතින් අපේ චන්ද රැස්වීම දිහා බැලුවාට පස්සේ ඒකත් බලා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කාටවත් බලපෑම් කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ස්වේච්ඡාව වෙනස් වෙලා තියෙනවා. ඉතින් පෞලිය සාකච්ඡා ඇතුළ සාකච්ඡා අතරදිත් ඔවුන්ගේ වෙනස් වීම බලා ගන්න පුළුවන්. ඔබතුමා කලින් අවස්ථාවක් කියලා දෙනවා රටේ සංවර්ධනයට රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් ඇති කරනවා. ඒ සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒ වුණාට ඒ ආයෝජකයන්ට ඔවුන් යොදවන මුදල් පිළිබඳ මේ කිසිම හොයාබැලීමක් කරන්නේ නැහැ කියලා. ඔවුන් උපයාගත්ත මුදල් ගැන හොයාබැලීමක් කරන්නේ නැහැ කියලා. ඔබතුමා ඒ සඳහන් කරන්නේ රටේ කළු සදලි සුදු කිරීමට අවස්ථාවක්. ඔගොල්ලෝ හිතනවාද අපි එහෙම මේ රාජපක්ෂලා වික්‍රමසිංහ ආරක්ෂා කරා වගේ මාලිමාඹ අපේ පාලනයකිනුත් දූෂිතින් ආරක්ෂා කරයි කියලා? කොහෙත්ම වෙන්නේ නැහැ. අපි හොඳ සහතිකයක් දීලා දෙනවා මේ රටේ ජනතාවට. මොකද ජනතාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ, මේ දූෂිත ක්‍රමේ වෙනස් කරන්න උත්සාහ කරන්නේ. රාජපක්ෂලා වික්‍රමසිංහලා ආරක්ෂා කරපු ඒ දූෂිත ගනුදෙනු අපි හෙළිදරව් කරන නිසා, හෙළිදරව් කරපු නිසා, ඒ දූෂිතයින්ට අපි නීතියෙන් දඬුවම් දෙන නිසා. හැබැයි අපේ රටේ ඔබ දන්නවා අසංවිධිත ආර්ථිකයක් තියෙනවා. ග්‍රාමීය ආර්ථිකයට ගියොත් එහෙම බැංකු පද්ධතියත් එක්ක, මූල්‍ය පද්ධතියත් එක්ක ඒකාබද්ධ නොවෙච්ච ජනතාවක් ඉන්නවා. අන්නේ අසංවිධිත ආර්ථිකය සංවිධිත ආර්ථිකයක් බවට පත් කරන්න ඕන. ඒකෙදි රට ණය කරලා විදේශවලින් කොමිස්වලිට ව්‍යාපෘති ආරම්භ කරනවට වඩා අපේ රටේ ඉන්න ජනතාව ඉන්නවා, සාමාන්‍ය මිනිස්සු ඉන්නවා, ව්‍යාපාරිකයෝ, ව්‍යවසායිකයෝ, කර්මාන්තකරුවෝ ඉන්නවා. මේ බැංකු පද්ධතියට, මූල්‍ය පද්ධතියට රාජ්‍ය ව්‍යාපෘති හරහා එකතු කරගන්නවා. ඒ අය එකතු කරගන්නවා කියන එක තමයි අපි එකින් පැහැදිලි කරේ. නිසා කොහෙත්මම අපේ පාලනයක් තුළ දූෂිතයින් ආරක්ෂා කරන්නවත්, ඒ දූෂිතයින් රකින්න නීති හදන්නවත් නැහැ. තියෙන නීති මදිනම් අලුතින් නීති හදලා හරි මේ දූෂිතයින් ආරක්ෂා කරන වෙනුවට ඔවුන්ට නීතියෙන් දඬුවම් දෙනවා. ඒ වගේම සාධාරණ ව්‍යාපාර කරන සාධාරණ ව්‍යවසායකින්ට, ව්‍යාපාරිකින්ට, කර්මාන්තකරුවන්ට අපේ පාලනය තුළ රාජ්‍ය ව්‍යාපෘති වලට ආයෝජන කරන අවස්ථාව හදලා දෙනවා කියන තමයි ඒ පැහැදිලි කරේ. ඒ පැහැදිලි කිරීම තමයි වෙනස් විදියකට අර්ථකථනයන් ඉදිරිපත් කරමින් තියෙන්නේ දැන්. ඉතින් ඒ වගේ සතුරු වෙන ජාවා අලංකාර පිරිසක් ඇති ටික දවසක්. මොකද අපේ පාලනය තුළ ඒවන්ට ඒ අයට කොහෙත්ම ඉඩක් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ කියන එක මේ රටේ ජනතාව අපේ දේශපාලන භාවිතාවෙන් හොඳින්ම දන්නවා. මට තව එක කාරණාවක් කියන්න ඕන. අර වැඩසටහන යටතේ දැන් විදේශ රැකියා ප්‍රවර්ධනය කරනවනේ. ඒ විදේශ රැකියා ප්‍රවර්ධනය කරනකොට මෙහි මහජන මුදල් වියදම් කරලා ජූලි 24 වෙනිදා මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයාගේ මස්සිනා තවත් කණ්ඩායමක් එක්ක කොරියාවේ විදේශ සේවයට යන්න හදනවා. 11 දිනක් යනවා, 9 දිනක් බියුරෝවෙන් යනවා, දෙන්නේ අමාත්‍යංශයෙන් යනවා. ඒක එක්කෙනෙක් තමයි මනුෂ්‍ය නානායක්කාරගේ මස්සිනා. එතකොට දැන් ඒ අය තාම මේ දූෂිත ගනුදෙනු කරන වගේම රාජ්‍ය මුදල් භාවිතා කරන වගේම ඥාති සංග්‍රහය නවත්තලත් නැහැ. ඔවුන් ඥාති සංග්‍රහය නවත්තලත් නැහැ. ඒ කටයුතු ඔක්කොම පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම අර යන යකා කොරහත් බිනගෙන යනවා කියලා කතාවක් තියෙනනේ. මේ යන යකු කොරහත් අරගෙන යන්න හදන්නේ පරම්පරාවටම, පවුල් වලට. ඒක රාජපක්ෂ පරම්පරාවේදී සිද්ධ වුණා. දැන් මේගොල්ලෝ අතරේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා මේ ක්‍රමයේ වෙනස් කරන්න නම් මහජනතාව අවදි වෙන්න ඕන, දැනුවත් වෙන්න ඕන. විශේෂයෙන් අපි රාජ්‍ය නිලධාරීන් ඉල්ලා හිටනවා. රාජ්‍ය නිලධාරීන් බදු කියන ජනතාවගේ මුදල් පරිහරණය කරන්න. ඔවුන්ට පඩි දෙන්නේ මේ රටේ ජනතාව. නිසා මේ යෝජනාවල් වලට එකඟ වෙන්න එපා. ඔවුන්ට පුළුවන්කම තියනවා මේ දූෂිත ගනුදෙනු වලටත්, ඒ වගේම මේ අරමුදල් අවභාවිතා කිරීම වලටත් විරුද්ධ වෙන්න. ඒ නිලධාරීන් එක්ක අපි ඉන්නවා. අපි සහතිකයක් දෙනවා මේ රටේ විශේෂම විදේශ රැකියා ආයතනවල, ඒ වගේම මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ, ඒ වගේම දැන් මේ අරමුදල් යොදව ගන්න ආයතනවල, ප්‍රජා පොලිස් සේවය කටයුතු කරන ඒ පොලිසිය නිලධාරීන්ගේ, ඒ හැමදෙනා එක්කම අපි ඉන්නවා. අපි ඔවුන් ආරක්ෂා කරනවා. ඒ නිසා මේ යෝජනා ඉදිරිපත් වෙද්දී වහා මේවට විරුද්ධ වෙන්න කියලා අපි ඒ නිලධාරීන්ව තිල්ලයි. සමන් මේ අර ප්‍රශ්න පොඩි නිවැරදි කිරීම මම ඔබතුමාගෙන් අහපේ 19 බලය අඩු වුණොත්, 19 බලය අඩු වුණොත් කියන කතාව හොඳ මේ කැන්සල් වුණොත් නේ. ඒත් එහෙම වෙන්න හැකියාව ඔබතුමාගේ විරුද්ධ වෙනසක් නැහැ නේ.
නෑ මොකද ආයි ඒ ඒ ජනතාව එලෝපු කට්ටියට ජනතාව කැඳවන්නේ ඒගොල්ල ආවත් ජනතාව උත්තරේ හදාගෙන ඉන්නේ පැහැදිලිවම එලවන්නම තමයි මේ ඇත්තටම කොහෙවත් ක්‍රමයක් නැද්ද මේක තව මේ ඇදගන්න නිකන් ජනාධිපතිවරණ එහෙම මොකක්වත් කොහෙවත් නැද්ද පොඩි කොස්සක් කර කොහෙවත් කොහෙත් ක්‍රමයක් නැහැ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණේ ඔක්තෝබර් 14 කලින් තියෙනවා නොවැම්බර් 14 වෙනකොට අපේ රටේ අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා මහමැතිවරණේ හරි පොඩ්ඩක් ඉස්සරහට මෙහාට කරගෙන එහෙමත් කරගන්න මහමැතිවරණයකට විසිරුවා හරින්න ජනාධිපතිර බලය තියෙනවා ඒක අවසාන මොහොත දක්වාම තියෙනවනේ ඒ බලය තිබීම විසින් අවිනිශ්චිතතාවයක් හදලා දැන් අවිනිශ්චිතතාවයේ නිශ්චිත වෙලා තියෙන්නේ ජනතාවට දැන් රනිල් වික්‍රමසිංහ වරින් වර හදන්න හදපු අවිනිශ්චිතතාවය දැන් මේ රටේ ජනතාව නිශ්චිත කරගෙන තියෙන්නේ මොකද රනිල්ට බෑ රනිල්ට බැරි නිසා රනිල් වෙට්ටු දානවා ඒ නිසා රනිල්ට බැරි බව ඔප්පු කරගෙන ඉවරයි දැන් මැතිවරණේ පටන් ගන්න කලින්ම ඒතකොට මේ හදිසි විස්තරෝ හැරුවොත් පොඩි එක කම්ප්ලිකේටඩ් තත්ත්වයකට එනවාද එහෙම නිකන් කොහෙත්ම නැහැ මොකද ජනමත විචාරණයක් පවත්වන්න ක්‍රමයක් නැහැ දැන් ඒ වගේම 17 වෙනිදා වෙනකොට මැතිවරණ කොමිසමට බලය ලැබුණා මැතිවරණේ ප්‍රකාශයටපත් කරන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිශ්චිතව පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණයට අදාළව මැතිවරණේ කටයුතු වලට දින නියම කරනවා කියලා ඉදිරි සතියේදී අපිට මේ තියෙන නොවිසිලිමත්කම ඇත්තටම ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රායෝගිකව ඉතාම පැහැදිලිව ක්‍රියාවටපත් වීමක් ඒක අපි සතුටු වෙන එකකටකි මොකද රටේ ජනතාව ජනාධිපතිවරණයට කැඳවන්න කලින් ඉඳලම අද උද්‍යෝගිකකින් උනන්දුවකින් ඉන්නවා පළවෙනි වතාවට තමයි අපි දැක්කේ මැතිවරණ කොමිසමට බලය ලැබෙන දවසෙත් මධ්‍යම රාත්‍රියේ රත්ඤ්ඤපත්තු කර අපේ රටේ ජනතාව. ඒකට හේතුව මොකද? මේ මැතිවරණේ පාලකී ලබාගත් මැතිවරණයක් නෙමෙයි ජනතාව දිනාගත් මැතිවරණයක්. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා දිනාගත් මැතිවරණයක්, ජනතාව දිනාගත් මැතිවරණයක්, ඉඳන් රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා දෙන මැතිවරණයක් නෙමෙයි ජනතාව ගන්න මැතිවරණයක් මේක. ඒ ජයග්‍රහණේ අපි විශ්වාස කරනවා මේ උද්‍යෝගය මැතිවරණේ ප්‍රකාශයටපත් වෙන දවසේ ඉඳලා මැතිවරණේ අවසාන වෙන දවස දක්වා රටේ ජනතාව පවත්කගෙන යනවා. එතන දැන් රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස යුගයේ අවසානයි ජනතාවගේ යුගය දැන් ඇවිල්ලා තියෙන කියන එක තමයි පැහැදිලි වෙන්නේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය